කලාකරුවෝ පිළිබඳව කතා කරද්දී දීර්ඝ කාලයක් මේ රටේ කලා නිර්මාණ ක්‍රියාවලියේ යෙදුණු එවෙන් බැටකාපු එවෙන් පහර කැපු ඒ වගේම රට ඇතරලා වෙනත් රටකට ගිහිල්ලා ජීවත් වෙන්න සිද්ධ වෙච්ච ඒ වගේම ඒ ජීවත් වෙන්න සිද්ධ වෙලා නැවත අර බල්ලෝ Taman ලැග්ග තැන හොයාගෙන එනවා වගේ මේකට මාපු මාවැන්නෙකුට ඇති වෙන හැඟීම මේ වර්තමාන කාල පරිච්ඡේදය තුල අවුරුදු 65ක කලා ඉතිහාසයක් නැති වුණත් අවුරුදු 40කට ආසන්න පාසල් වියේ ඉඳලා මේ තරම් කාලකන්ණි යුගයක් අපිට උදා වුණේ නැහැ. කලා නිර්මාණ ක්‍රියාවලියේ පුරාම අපිට දකින්න ලැබුණේ එන්න එන්න මිනිහ නැති වුණා. අපි මේ කතා කරන හැම තැනම අපිට අපි නැති වෙලා තියෙනවා. ඒක මා ඒ දැනුම ලැබුවේ මා විසින් නිෂ්පාදනය කළ මට පෙර හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ මකර නාට්‍ය. මේ මකර නාට්‍යයේ ඉන්න චරිත තමයි මේ ඉන්නේ. ඔබ හැමෝම මේ නාට්‍ය ඇතුළේ ඉන්නවා. මකර මැරුවා, ඊට පස්සේ මකර මැරුවේ අපි කියලා වෙනෙව්වා වගේ මකර මරපු එකේ ගෞරවය ගත්තා. ඇවිල්ලා තමන්ගේ තියෙන දීනකම, නිවටකම ඒවා අර මකර මැරුවා කියලා ඉදිරිපත් වෙච්ච ඒ හොරාට තමන් ඔහුව විශ්වාස කරන ඔහුගේ පස්සේ වැටුණා. මේ නාට්‍ය ලියුණේ 1940 ගණන් වල ස්ටාලින්ගේ යුගයේ සොවියට් රුසියාවේ. එතකොට අපි ඒ නාට්‍ය අතගාපු එක අපේ පෙර පින. අපිට දැනුම දුන්නේ මේ රටේ වාමාංශික ව්‍යාපාරය නෙමෙයි. ඇත්ත වශයෙන්ම අපි ඒ නාට්‍ය අතපත ගානකොට අපිට ලැබිච්ච දැනුම නිසා අපි හොර තක්කඩින්ගේ දේශපාලනයත් එක්ක එකතු වුණේ නැහැ. කිසිම තැනක අපි හොර තක්කඩිත් එක්ක හිටගත්තේ නැහැ. මට මතක් වෙනවා 1994 එදා අපි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය වෙනුවෙන් පෙනී සිටියා නිදහස් කලා සංධානය කියලා හදපු සංධානයක් ඇතුළේ. ඊට පස්සේ යුග ගැන කල්පනා කරනකොට හරි හිරිකිතයි. ඉතින් අපි ඒ තැන් වලින් ඉවත් වුණා. ඉවත් වෙලා අපිට පුළුවන් දෙයක් කරන්න උත්සාහ කළා. ඉතින් මේ මොහොතේ ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැනි කලාකරුවන්ගේ නිර්මාණවලට අත් වෙලා තියෙන ඉරණම පිළිබඳ මෙතන සාකච්ඡා වුණා. හැබැයි පරාක්‍රම කිව්වා වැඩිහිටියන්ගේ වරදින් තමයි මේ හැම දෙයක්ම මේ රටේ වුනේ. අපි කවුරුත් දැක්කේ නැහැ මෙහෙම වෙනවා කියලා. මේ රටේ බුද්ධිමතුන් ඉන්නව නම් උන් දකින්න ඕන මෙහෙම වෙනවා කියලා. මා නිෂ්පාදනය කළා යක්ෂාගමනය කියලා නාට්‍යයක් හිට්ලර්ගේ නැගීම පිළිබඳ. ඒ නාට්‍ය නිෂ්පාදනය කරපු මට හැම මොහොතකම මේ එන්නේ හිට්ලර් කෙනෙක් කියන එක මේ සමාජයට කියන්න ඕනකම තිබුණා. ඒ නාට්‍ය අවසාන වෙන්නේ ඒ හිට්ලර් බවට පත්වෙච්ච ජනඝාතකයා මහ ජනතාව ඉදිරියේ කතාවක් පවත්වනවා. ඊළඟ නගරයට, මේ නගරේ නෙවෙයි ඊළඟ නගරයට ආරක්ෂාව අවශ්‍යයි. ඒ නිසා මගේ ආරක්ෂාව මම උඹලට දෙන්න ලෑස්ති. ඒ නිසා මහජන ඡන්දය උඹලා මගේ නගරයට ඇවිල්ලා මේ ඡන්දයට ඡන්දේ පාවිච්චි කරපන්ලා කියලා අවසානයේ ඔහු කතාවක් පවත්වනවා. මේ කතාව පවත්වන මොහොතේ ඔහුගේ කතාවේ අගභාගයේදී අපි නාට්‍ය නතර කරනවා. මම නෙවෙයි නාට්‍ය රචකයා, බර්ටෝල් බ්‍රෙෂ්ට්. ඒ නාට්‍ය අවසාන වෙනකොට ඒ කතාව නවත්තපු තැනින් නාට්‍ය කතක වේදිකාවට එනවා. වේදිකාවට ඇවිල්ලා අර චලනය නොවන රූපේ දිහා බලලා ඔහු කියනවා, එසේ වූ හෙයින් මිතුරුණනි, ඉගෙන ගන්න දකින්නට කටයරම් බලන් ඉන්නට නෙවෙයි. මේ කියන්නේ ඔබට කටයරම් බලන් ඉන්නට නෙවෙයි, සොයා යන්න අරටුවටම. තව මොහොතකින් මුළු ලෝකයම යට කරනවා මේ වගේ වඳුරෙක්. වඳුරා කියන්නේ ජනඝාතකයා. සතුටු වෙනු එපා, පහසුවෙන් බේරුණා කියලා. මොහු කුරගා, බඩගා, එලියටා, ගර්භාෂය එක දිගට තව වදනවා. අද මුළු ලෝකයට මේක සත්‍යක් වෙලා තියෙනවා. බලය අතට ගත්ත හැම එකම දැන් තුන්වෙනි ලෝක මහා යුද්ධයක් අපි ඉදිරියට එන්න නියමිතයි. අපි දකින්න ඇති ඊයේ සිඩ්නි නුවර සිදුවීම. අපි මේ වාඩි වෙලා ඉන්න තැන්වල තව මොහොතකින් ඒ යුද්ධය ආරම්භ වුණාම අපි අලු දූලි වෙලා යනවා මේ ආසන උඩ. ඒ තමයි අපි ඉදිරියේ තියෙන තර්ජනය. මේ යුද්ධ කාමය
අත්‍යාලංකාරයට පත් කරපු මේ යුද්ධයේ ජයග්‍රහණයට කොඩි වනපු එවුන්ට අලුදූලි බවට පත් වෙලා යන මහා යුද්ධයක් ඔබ ඉදිරියේ එනවා. එදාට පළයල්ලා රණවිරුවෝ තුන්වෙනි ලෝක මහා යුද්ධේ නවත්තන්න. ඒක තමයි යුදවාදීන්ට අපිට කියන්න තියෙන්නේ. මහජනයා දීපු ඡන්දය බෑන් මොකද්ද පැන්සල් කොටේකින් කතිරයක් විදියට ගහපු ඡන්දෙ විකුණන හොර නඩේ අද කෝටි ගණන් ධනෙ හම්බ කරනවා. ඒ ඡන්ද බලයේ බලයට පත් වෙලා ඒක විකුණලා. එහෙමනම් අපි මේක නවත්තන්න ඕන. තව ඉදිරියටත් අපේ දරුවන්ගේ අනාගත පරම්පරාවේ ඉන්න දරුවන්ටත් මේක නතර කළා අපි රටක් ඉතුරු කරන්න ඕන. ඒ ඉතුරු කළොත් ඒකේ කලාවක් පවතී. ඉතින් මට හිතෙන්නේ මේක ආවේගාත්මක කතාවක් කියන්න එපා. අපේ ජීවිත කාලයම අපි ගත කරා මේ නිර්මාණ ක්‍රියාවලිය වෙනුවෙන්. හරි කනගාටුයි කියන්න මේ මොහොතේ මාත් එක්ක ඉන්න මිත්‍රයින්ටත් මේ ඇමතීම කරනවා සහ ඔබ හැමෝටම. මේ වෙලාවේ මූලතිව්වල ඉන්න එක සහෝදරයෙක් කතා කරලා කිව්වා හංසයා ලකුණ දන්නේ නැහැ මේ මූලතිව්වල ඉන්න මිනිස්සු. මේක ඇත්ත. යාපනයේ ඉන්න මිනිස්සු දන්නේ නැහැ හංසයා ලකුණ ඡන්ද ඉල්ලනවා කියලා. තව එක්කෙනෙක් උදේ පරාක්‍රමයි මමයි කතා කළා. අපි ගියන්ද යාපනයේට. මොකද අපිට මහා ජනතාවක් නැහැ. ඒත් ඉන්න ජනතාවක් එක්ක අපි යුද්ධ කාලේ ඉඳලා සම්බන්ධ වෙලා යම් යම් කටයුතු කළා. ඒකට උත්තරයක් ආවා යන්න එපා. මිලිටරි එකෙන් භයානක ඉරණමකට ඔබට ලක් වෙන්න පුළුවන්. මේ අපි මෙහෙ ඉඳගෙන ඡන්දයක් ගැන කතා කරනවා. මේක සිංහල ඡන්දයක්. ඔමේ ව්‍යාපාර තියනවලු. අතන යුද්ධයක් කළා චප්ප කළා ජීවත් වෙන මිනිස්සුන්ට ඡන්ද බලයක් නැහැ කියන එක අද දවසේ යාපනයෙන් අපි දැනගත්තා. ඒ නිසා මේ සිංහල ඡන්ද කාට ගියත් කමක් නැහැ කියලා අපි කියන්න කැමති නැහැ. නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා අටවැනිදාට පවතින ඡන්දයෙන් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළොත් ඊට පස්සේ තමයි අපිට සටන තියෙන්නේ. අපෙනී හිටියේ කා වෙනුවෙන්ද මොකක් වෙනුවෙන්ද කියන ප්‍රශ්නය අපිට එතන එදායින් පස්සේ තියෙනවා. කලාව බල්ලට ගියේ මහා ජනතාවගේ දුක වේදනාව අපි පුදුම විදියට අද දවසේ දකිනවා. සමහර වෙලාවට කලාකාරීන්ට ඒ වේදනාව දුක හඳුනා ගන්නවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න ඒ වගේ ආවේගයක් මා තුළ ඇවිත් මම හැම මොහොතකම හිතන්නේ ඇයි මේක උපන්නේ කියලා. අපි ලැබු කිසිදයක් නැහැ. අපි හරියම්ම කළේ නැහැ. සල්ලි වලට අපේ ජීවිත මිලට ගන්න බෑ. අන්නේ තැන්වල තමයි අපි හිටියේ. ඒ වුණාට එක එක විකිනෙනකොට අපිට ලොකු කනගාටුවක් තියෙනවා. එතුමියගේ ස්වාමි පුරුෂය පිළිබඳව පිටුවක් ලියලා දෙන්න කියලා. ඒ ආවේ පුතෙක් එක්ක. දැන් අම්මා මාත් එක්ක මේ දිගට කතා කර කර යනකොට මං කිව්වා මේක ලියලා දෙන්න. ඊට පස්සේ අර පුතා වාඩි වෙලා පුටුවේ ඉඳගෙන මා දිහා දිගට බලාගෙන හිටියා. ඒ බැල්ම මට දරන්න බෑ. මොකද අපි නාට්‍යයක් කරනකොට අපි කියනවා ඇක්ටර්ට මෙන්න මේ විදියට බලන්න. මේ විදියට ඒ දිහා බලන්න. ඒ විදියට අපි උපදෙස් දෙන්න නිසා අර පුතාගේ බැල්ම මට හරි බයක් ඇති කළා. ඔහු බලාගෙන ඉඳලා අම්මා කතා කරලා ඉවරනකොට ඔහු මගෙන් ඇහුවා අංකල් විශ්වාස කරනවද අපේ තාත්තා ජීවතුන් අතර ඉන්නවද කියලා. පන්තුව පුතා මං ළඟදී දැක්ක පත්‍රයක තියෙනවා තාත්තා නැති වෙලා දවස් 1000ක් වෙනවා කියලා. එතකොට ඒ පුතා මගෙන් අහනවා එහෙනම් ජිනීවා වලට ගිහිල්ලා අර නීතිපති කිව්වේ අපේ තාත්තා වෙන ගෑණියෙක් එක්ක වෙන රටක ජීවත් වෙනවායි කියලා. ඒ දරුවා මගෙන් අහනවා නීතිපති කියපු එක ඇත්තද කියලා. අපේ බුද්ධිමතුන් ඉන්නව නම් කලාකාරයෝ ඉන්නව නම් මේව දැකලා මේවා වේදනාව තමන් තුල තියෙනව නම් පෙරලා ජනතාවට අමතන්න තාත්තා ජීවතුන් අතර ඉන්නව ඇති අපි පුළුවන් නම් හොයා දෙන්නම් කියලා. හරි අමාරුයි. ඊයේ පෙරේදා අන්තිමට ඒ දරුවම මට කියනවා අංකල් අපේ මල්ලිට කල්පනාව අඩුයි කියලා ඉස්කෝලේ එන්න එපා කිව්වා. දරු දෙන්නෙක් එක තාත්තයි නැති උනේ. දරු දෙන්නෙක් තාත්තා එනකම් බලාගෙන ඉන්නවා ඒ ගේ ඇතුලේ. ඊයේ පෙරේදා පත්තරේක තිබුණා සන්ධ්‍යා දැන් බත් පැකට් ගහනවා කියලා. මේ හැම කාන්තාවකින්ම ඉරණම දෙක
අපි නිසයි ඒක ඒ මනුස්සයට උනේ කියන එක පිළිගන්න. හුස්ම ගන්නව ඇර කටාරින්න නැති බුද්ධිමතුන්ගේ ඉන්න සමාජයක ඒ ඉරණම ඒ දරුවන්ට අත්පත් වෙනවා. ඒ දරුවෝ ඉල්ලන්නේ මැෂින් ගන් එකක්. 30 අවුරුදු යුද්ධයක් දිගහැරුණේ මෙන්න මේ නිසයි. එනිසා යුද්ධයට යුද්ධ ඇති වෙන්න හේතුව අපි ඔක්කොම දන්නවා. හැබැයි යුද්ධේ නිමා කරන්නට අපිත් ආශිර්වාද කළා. නමුත් යුද්ධෙන් පසු යුගයේ ඒ මනුෂ්‍ය අයිතිවාසිකම් ප්‍රදානය කරන්නට අපි නිහඬ වෙනවා නම් අපි මොකුද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා ආන සිද්ධ වෙනවා. ඊයේ පෙරේද අපේ කලාකරුවේ ජයතිලක බණ්ඩාර. ජයතිලක බණ්ඩාරව පෙරලගෙන ගහනවා එප්පාවල නගර මැද්දේ. මොකද්ද? සාමකාමී වීදි රැලියක් පැවැත්වීම. ඒ ගහනේ උන් ගහන විදිය YouTube එකේ තියෙනවා බලන්න. කියන තඩි කුණු හරප. අපි මේ රටේ ඉපදුනේ උන්ගේ කුණු හරප අහන්නද? පිස්තෝලේ බඩට තියලා කියන ටික. ඊට පස්සේ ජයතිලක බිම වැටිලා අර අසරණෙක් වගේ ඉඳගෙන කියන ටික. අන්තිමට යනවා පොලිසියට. ඊට පස්සේ අධිකරණ ක්‍රියාමාර්ග. ඒකට අපි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා. ඒක ප්‍රචාරය වුණේ නැහැ කිසිම මාධ්‍යයක. ඒ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ අවසානයේ ජයතිලක මෙහෙම කිව්වා. මාව පෙරලගෙන මට ගැහුවා මගේ අපි දැක්කා මූණටත් පයින් ගහනවා. ඒ අත්වලට ඒ කකුල් දෙකට ශක්තිය දුන්නේ මාත් එක්ක එකට මගේ ජීවිතවලට තනු දාලා මට ගායනා කරන්න කියා දීලා හිටපු රෝහණ වීරසිංහයි. ඒ කකුල් වලට ශක්තිය දුන්නේ. ඊළඟට ඒ ගහපු එවුන්ට ඒ මැරයින්ට ඊළඟට ශක්තිය දුන්නේ කකුල් වලට ඒ අතපයට ශක්තිය දුන්නේ මාත් එක්ක ජීවිතේ අවුරුදු ගාණක් හිරගෙදර හැත්තකේ කැරල්ලෙන් පස්සේ හිටපු මාත් එක්ක රජරට සේවයෙන් ස්ට්‍රයික් කළ එළියට දාලා එක බත්පත බෙදාගෙන කාපු කරුණාරත්න දිවුල්ගනේ. ඊළඟට ඔහු කියනවා ඒ වගේම ඒ ශක්තිය ඒ මැරයින්ට ආපහු ලබා දුන්නේ මහින්ද චන්ද්‍රසේකර. මෙහෙම කියනකොට ඒ මනුස්සයා අපේ කනට ඇහෙනකොට අපි කවුරුත් ගහන්න මරන්න කියලා අපේ ජීවිත කතාවේ කිසි තැනක අපි කියලා නැහැ. එකට හිටපු එවුන් එක් වෙන් කරලා දාලා උන් වෛරක්කාරය බවට පත් කරපු කාලකන්නේ මේ දේශපාලනය මෙතනින් ආවර කළ යුතුයි. මා අවසානයට කියන්නේ මේ මොහොත තමයි කල්වාරියට කුරුසේ පිටේ පටවලා ඒ ජේසුස් වහන්සේව නගනවා පිටට කස පහර දෙමින්. උන්වහන්සේ නගිනවා. ඔබ බලාගෙන ඉන්නෙත් කුරුසෙට ඇන ගහන්න ගෙනියන ජේසුස් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා වගේ. ඔබට කරන්න කිසි දෙයක් නැහැ. අන්නේ හැඟීමෙන් ඔබ බලාගෙන ඉන්නේ. නමුත් ඔහු ගෙනිච්ච කුරුසියේ ඔහුවම ඇන ගහලා ඊට පස්සේ අපි දුක් වෙනවා. උන්වහන්සේ නැවත නැගිටලා අපේ ලෝකෙට එනවා කියලා. ඉතින් මම හිතන හැටියට මේ තමයි අපිට ඉදිරිපත් වෙන්න තිබෙන අවසාන අවස්ථාව. හුස්ම ගන්නවට අතිරේක කටක් තරින්න. කටින් කන එක විතරක් නෙමෙයි අපි කරන්නේ. ඒ නිසා ඔබ හැම දිනාම මේ ශාලාව මම මේ ශාලාවට අවස්ථා ගණනාවක් ඇවිල්ලා තියෙනවා. මෙහෙම සෙනගත් මේ කුඩා ශාලාව ඇතුලේ මෙච්චර වෙලාවක් බලාගෙන ඉන්නව දැක්කේ නැහැ. එසේ නමුත් හරි සන්තෝෂයක් ජහන් ඔබ හැමෝම එකතු වෙලා මේ සම්දර්ශනය සහ මේ කතිකාව මේ ස්ථානයේ පැවැත්වීමට දරපු පසුගිය දවස් කීපය දරපු උත්සාහයට, ඒ වගේම මේ නාට්‍යවලට ආපු තරුණ කලාකරුවන්ට අපි ඔබේ නිර්මාණ ශක්තිය අපි ගෞරව කරනවා. ඉතින් මගේ වචන ස්වල්පය මෙන් අවසන් කරනවා. ඔබට හැංගෙන්නේ නැති ධර්මසිරි හරි ආවේගාත්මකයි. ඔව් මම එහෙමයි. මම ඒක කියන්නේ බුද්ධිමතුන් කියන උන් නොකරන දෙයක් අපිට කරන්න පුළුවන් නම් අපි කරනවා මේ රටේ. අන්න ඒකයි අපිට කියන්නේ. එහෙම වුණේ හැමෝම එහෙම නැහැ. හැබැයි හැමෝම එහෙම නැති එක හරි හොඳයි. බොහොම ස්තුතියි.